හොඳයි ආයිබුවන් තරුණි, ගුඩ් ඉවනිං යු ඕල්. මේ අයිබන් ගුඩින් ඔල් මේක සාමාන්‍යයෙන් කී දෙනෙක් වගේ හිටියද ගිය සතිය වගේ සම්බන්ධ වෙනකොට මතකද? අඩුද කට්ටියද? පන්තියේ ලෙවල් 1 පැච් 9 කී දෙනෙක් වගේ සම්බන්ධ වෙනවද කියලා මතකද අපේ දරුවන්? කියා 64ක් වගේ සර්. 64ක් ඇවරේජ් ගන්න නේද? අද භාගයක් විතර අඩු වුණේ මොකද කියන එකයි ගැටලුව තියෙන්නේ. මේක දැම්ම අද පන්ති නෑ කියලා නෑ නෑ ඒ ෆවුන්ඩේෂන් ට කලින් කලින් ක්ලාස් එකට මේ කට් මේක දාලා නෑ. ඊයේ තමා දැම්මේ සර් මේ පොයේ හින්දා කියලා බබා අනිත් බබාලට. ආයෙද අද තමයි ක්ලාස් එක තියෙනවා කියලා. අද අපිට කොහොමද තියෙන්නේ ඉරිදට නේ ඉරිදා. ඉතින් පොයේ දවසක් නෙවෙයිනේ. මේ අද පොයින්ට් මේ එක ඔර එක පටලද නැති හරි කමන්න කොහොම නමුත් අපි ආපු පිටසත් එක්ක වැඩ මට දැන් මතක නෑ ලෙවල්ස්. දැන් ලෙවල් 1 එකකින් තියෙනවා ඔයාලගේ බැච් එක බැච් 9, ඊට පස්සේ 10 එක එනවා 11 එක පටන් ගත්තා. ඒ වගේ බැචස් කීපයක් එකතු වෙනකොට මට ඒ පිරිසක් කීයක් ඉන්නවද කියන එම මතක හිටින්නේ නෑ. ඒක බැලුවේ මොකද ගොඩාක් අඩුද හේතුවක් මොකක් හරි තියෙනවද කියලා සලකා බලන නිසා. දැන් මේ ලෙවල් 1 බැච් 9 කියන්නේ මං ලෙවල් මං ගාව තියෙන ලෙවල් 1 වල පරණම බැච් එක දැන්ත තියෙන ඒ වගේ. ඒකෙන් දැන් අපි තර්ඩ් පේපර් එකට මං හිතා දෙවෙනි පේපර් එක කළාද අපි මේකේ සෙකන්ඩ් වන් පේපර් එක නේද? ආදික කලේ නෑ තාම. ආ මේක තාම එහෙම මැද හරිය වගේ ඉන්නේ මේ ලිපිද. හරි එහෙනම් දැන් අපි ගමු. Now you can take your L01B books, L01B පොත් ටික ගමු අපි. exam 1 එක විතරයි අපි කරලා තියෙන්නේ නේද? okay Excuse me sir. ආ අදිටි යස් අම්මා ඕම් කරන්න එක තිබුණේ දවස් 6ක් විතර යාර රෙකෝඩින් එක දාන්න බැරි වුණා පොඩ කච්චමයි කරන්න එක හැදිලේ. ආ මට පෞද්ගලිකව මොකක් හරි පණිවිඩයක් දාලා තිබ්බ නේද ඔය සම්බන්ධ? ඔයාද කවුද දින ගණනාවක් කරන්ට් එක නැති? ආ කවුරු හරි දාලා තිබුණා එහෙම පණිවිඩය. හරි ඉට්ස් ඕකේ. දැන් රෙකෝඩින්ග්ස් ටික තියෙනවද ළඟ? නෑ සර් බැකි දැන් තමයි මේ චාර්ජර් එකට ගහලා ඔන් කරේ. දැන් සෑප් වගේ කරන්ට් එක හදලා වුණත නිසා ගොඩක් හරිද වුණා මේ සතිය. එතකොට දැන් ගිය සතියේ ක්ලාස් එකට තමයි එන්න බැරි වුණේ නේද? ගිය සතිය ක්ලාස් එක කරා සර්. ඒකේ රෙකෝඩින් එකක් ගවන්න කියලා තිබුණා. ආ ක්ලාස් එකට තාම රෙකෝඩින් එක වන්නයි බැරි නේද? ගැටලුවක් නැහැ රෙකෝඩින් එක විතරයි අතපස් උනේ. හරි කමක් නැහැ අපි ඒක කරන්න නැතිනේ. රෙකෝඩින් එක වන්න බැරි වුණාට මං අර ඇනිමල්ස් බඩි මේ හියුමන් බඩි පාර්ට්ස් එන්න ඕනේ දුන්නු. ඕකේ. ආ කරලා නැතිනේ ගැටලුවක් නැහැ. ඔකේ L1B books ටික ගමු අපි හැමෝම. හොඳයි. ඔයාලා ඉතින් අඛණ්ඩව සම්බන්ධ වෙන්න ඕනේ පන්ති වලට. දැන් 42 42 20ක් විතර අඩු වෙලා තියෙනවා නේ. අඛණ්ඩව සම්බන්ධ වෙන්න ඕනේ ක්ලාසස් වලට මේක උපරිම ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ලබා ගන්න නම්. දැන් එක එක හේතු නිසා මිස් වුණොත් එහෙම එහෙමම නතර වෙනවා. එහෙම තේරුමක් නැහැ. දැන් ඔයාලා මෙච්චර කෙටි කාලයකින් දරුවන් නොලෙජ් එක වර්ධනය කරලා දුන්නාට අර මේකට තියෙන වැදගත්කම අඩු වුණ ගමන් මේ ක්ලාස් එකට එන එක නතර වෙනවා. ඊට පස්සේ ආයෙ කාලෙකින් මතක් වෙලා ආයෙත් ට්‍රයි කරනවා ක්ලාස් වලට. ඉතින් බන්දිනාට කියලා තේරුමක් නැහැ. පන්ති සම්බන්ධ ක්ලාස් එකක් මම මගේ පැත්තෙන් කට් කරනවා අඩුයි විශේෂ හේතුවක් නැත්නම්. මොකද ලංකාවේ හිටියනම් කට් වෙන්න තිබුණා මීට වඩා. ලාවේ වෙන වැඩක් කියදෙනව අඩු නිසා ක්ලාස් එකක් කට් කරනවා අඩුයි. කට් වුණත් අපි ඒක ආවරණය කරගෙන ඉදිරියට යමු. ඉතින් අඛණ්ඩව වැඩ ගන්න ඕනේ දීමාපිය දරුවොත් එක්ක පන්ති සම්බන්ධ වීම අනිවාර්යයි. නැත්තම් දරුවන්ගෙත් මේකට ඉතින් උනගුව අඩු වෙලා ඔහොමම නතර වෙලා යනවා. සර් හරි. යස්. සර්
මම මේ චිතුලිගේ අම්මස කතා කරන්නේ. මේ සර් මේ දුවගේ පළවෙනි වාර පරීක්ෂණයේ තිබ්බා ගිය සතියේ තමයි සර් ලකුණු හම්බ වුනේ. මේ කියන්න සතුටුයි සර්ට පින් සිද්ධ වෙන්න. මගේ දරුවා ඉංග්‍රීසි වලට සර් 100න් 100යි. CNCI මේ ඒ අර දීලා තියෙන්නේ 99යි සර්. ඒ කියන්නේ එයාට වචන මේ කියන්නේ ෆෑන් නරේ වගේ අකුරු වචන තුනේ ඒවා තමයි රවුම් කරලා ලියන්න කියන්න තියෙන්නේ. එයා ඒව රවුම් කරලා අර ලියන්න ඕන තැන එකක් මිස් වෙලා සර්. නැත්තම් එයාට CNCI. අර ලියලා නැති හන්ද තමයි මේ ලකුණක් අඩු සර්. ඉතින් සර්ට තමයි ඒක ක්‍රෙඩිට් එක ඔක්කොම හම්බ වෙන්නේ. සර්ට ගොඩක් පින්. يعني මගේ දුව වෙනම කිසිම දෙයකට ගියෙත් නැහැ. සර්ත් එක්ක සම්බන්ධ වෙලා තමයි සර් ඉතින් මෙච්චර දුරට මේ දුව ඉගෙන ගත්තේ. ගොඩක් සතුටුයි සර්ට ගොඩක් පින් සර්. මට ඒක අසතුටුයි Facebook එකට දාන්න බැරි වුණා සර්. මම ඒ page එකට දාන්නම් සර් මේ message එක. ගෲප් එකට දාන්න. ඔව් ඕ ගෲප් එකට හරි දාන්න. සර්. හරි සර්. ඒක Thank share you කරන්න. සර්. හරි. හරි මෙයා හරි කී සර්. වසරේ දාන්න? මෙයා කී වසරේ? 3 වසරේ සර්. 3 වසරේ සර්. ඔව් ඒ කියන්නේ සර් යාළගේ ඉස්කෝලෙන් වුණත් එහෙම ලොකුවටම මේ අර තාම මොනවත් එහෙම කියලා දීලා කරලා නැහැ වචන ඒවා. එහෙම දැන් සර්ගෙන්ම තමයි යා ඇත්තට මේ දේවල් හැම දෙයක්ම ඉගෙන ගත්තේ සර්. يعني වචනයක් තනියම දැන් අර කරන්න තියෙන එක දැන් ඒ කියන්නේ බලාගෙන ඒක ලියන්න අර ඒ කියන දේවල් වුණත් එයා ගලප ගලප හරි අර කියන්න ඉගෙන ගත්තේ සර්ගෙන් තමයි. ඒකයි සර් ඉතින් මේ ගොඩක් සතුටුයි සර්ටයි සර්ගේ දෙමව්පියන්ටයි තමයි ගොඩක් පිං ඒකට. බොහොම සතුටුයි අම්මා මට හරි. අන්දලකින් ලැබීම මේ වගේ ප්‍රතිචාරයක්. ඉතින් සතුටුයි Thank පටන් you ගන්න sir. පුළුවන්. හරි sir. ඒ ඒකේ ජයමිනී ඔයාගේ ස්ක්‍රීන් එක අඳිනවා ඔයාගේ ඇති ඈ. ඕකේ can you remember the page number that we have finished at last අපි අවසානයේ සාකච්ඡා කරපු පිටුවන් කී මතකද? human body parts වීඩියෝ ක්ලිප් එකක් එවන්න කියලා තියෙනවා. තමයි කරෙක් මම හරි. පිටුව 15 යම වීඩියෝ ක්ලිප් එක ඇව්වා මට ලකුණු හම්බුනේ 54ද? ඔව් සර්. ශරීර කොටස් බොඩි පාර්ට්ස් ටික නේද වීඩියෝ ක්ලිප් එක? සර් yes මම මේ වීඩියෝ ක්ලිප් එක ඇව්වා ලකුණු හම්බුනේ නැහැ. එහෙම වුණාම පන්ති පටන් ගන්න කලින් ආයෙ පාරක් එවන්න ඕනේ සර්. ලකුණු හම්බුනේ නැහැ කියලා ඉවරලා වීඩියෝ එක නැවත එවන්න ඕනේ. හරි, අනිත් දවසේ මතක තියාගන්න. ක්ලාස් එකට කලින් ඒක ආයෙ වීඩියෝ එක ඉවරලා මට පින්න ලකුණු ගන්න ඕනේ. හරි. On page number 53 and 54, I have given you homework that you have to practice. You had to practice these human body parts at home, as well as you had to send me a video clip to your WhatsApp group also. group එකට ලකුණු එවන්නත් සිද්ධ වුණා, ගෙදරදී කරන්නත් සිද්ධ වුණා මම කියපු නිසා. බලන්න ඒකට ගත්ත ලකුණු ගන්න දැන් ලොකු අය chat box එකට out of 10 marks ගන්න මං කරලා දාන්න. ඒක දාන ගමන් වෙලා ගන්නේ නැතුව අද ඩික්ෂන් එක අරන් මයික් ඔෆ් කරගන්න. ඒ ලකුණු දාන ගමන් දාලා ඉවරන ගමන් මෙන්න මේ ෆස්ට් ඇටෙම්ප් කියන පැත්තේ සිංහලෙන් නම් ටික ලියාගන්න. දැන් අපි දන්නවා මේ ඩික්ටේෂන් කරන විදිය. on page number 54 54 පිටුව පෙරලාගෙන ලකුණු දාපු ගමන් ඉක්මනට මේ සිංහලෙන් ශාරීරික කොටස් ටික ලියන්න. දැන් දන්නවා ඒක. සිංහලෙන් මේ ශාරීරික කොටස් ටික ලියන්න ඕනේ. නේපාලෙන් පාලට සිංහලෙන් ඉක්මනට ලියාගන්න ශාරීරික කොටස් ටික ලියාගෙන ඉන්න අපි ඩික්ටේෂන් ටික කරන්න යන්නේ. දැන් කරන විදිය දන්නවා. ඒ නිසා සිංහලෙන් විතරක් ලියාගන්න මේ පැත්තේ. පැහැදිලි සිංහලෙන් විතර මේ පැත්ත ලියා ගන්න. Only 17 students have sent their marks out of 44. 44ක් ඉන්නවා, තාම 20ක්වත් තිබෙලා නැහැ. ක්ලාස් එක කරන්නේ නැහැ. අතර කරනවා. ඒ නිසා හැමෝම මැසේජ් එකක් දාන්න ඕනේ, කලේ නැත්තම් කලේ නැහැ කියලා හේතුවක් සඳහන් කරලා හරි. මාක්ස් නොලැබුණ දරුවා ලකුණු ලැබුණේ නැහැ කියලා දාන්න ඕනේ මැසේජ් එක. You will have to send me a message to chat box to continue this lesson. පාඩම ඉදිරියට කරන් යන්න හැම කෙනෙක්ම මැසේජ් එකක් chat box එකට දාන්න ඕනේ අනිවාර්යෙන්. මේ මේවා අහන්න යා. තව භාගයක්ම ඉන්නවා ගැටිය. right name body part. තව භාගයක්ම ඉන්නවා ගැටිය.
එවල නෑ කිසිම පණිවිඩයක්. ඔයාලා එවනකම් ක්ලාස් එක ඉදිරියට යන්නේ නෑ. ඉක්මන් කරලා එවන්න වෙලා යන. මං කිව්වේ human body parts වලින් video clip එකක් කරන්න කිව්වා ගෙදරින් කරලා ඔයාලගේ WhatsApp form group එකට දාලා ලකුණු ගන්න කියලා කිව්වා. ඒකේ ලකුණු ටික chat box එකට දාන්න කියලා තමයි දැන් මම මේ. කරපු අයත් නොකරපු අයත් හැම කෙනෙක්ම මැසේජ් එකක් දාන්න ඕනේ chat box එකට. Yes. ඔව්. පරස් අතර මොකද කරන්න කිව්වේ සර්? වීඩියෝ ක්ලිප් එක කරලා ලකුණු ඉව්වද? ඔව්. ආ ඔකේ. මේ 54 54 පිටුවේ දැන් අපි ඩික්ටේෂන් ටික කරන්න යන්නේ. දැන් දන්නවා කරන විදිය මෙන්න මේ වගේ. දරුවෝ සිංහලෙන් ලියන්න ඕනේ ශරීරයේ කොටස් ටික පැහැදිලිද? හරි සර්. ඔව් දැන් මේ වැඩේ කරන්නේ නැහැ. මේ ලකුණු ටික හරි පණිවිඩයක් හරි එනකන් හැම කෙනෙක්ගෙම දැන් මීටින් එකට සම්බන්ධ වෙන්න හැම කෙනෙක්ම ඇක්ටිවිටි එක කළාද කළා නම් ලකුණු ටික කළේ නැත්නම් නැහැ කියලා හේතු සනාහන් කරලා එවන්න. දැන් මේ විදියට කරන්නේ හැම කෙනෙක්ගෙම පණිවිඩයක් අත්‍යවශ්‍යයි පන්ති ඉදිරියට කරගෙන යන්න. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසාන වෙනකන් ඉන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කරන අය විතරයි. වැඩ නොකරන අය ඉන්න බෑ. යාලා නතර වෙන්න ඕනේ. මම ඒක නිතරම කියන දෙයක්. වැඩ නොකරන අය මේක සම්බන්ධ වෙලා මේ ඉඳලා තීරුමක් 1 2 3 මම කවුන්ට් කරන එක ඉන්නේ 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 තව ඉන්නවා නේද? ඇයි ලේට් වෙන්නේ? කවුන්ට් කරමු අපි කීයක් කරලාද කියලා. 44ක් ඉන්නවා දැන් ඈ. මැසේජ් එකක් දාලා තියෙන අනිවාර්යෙන්ම දැන් බලන්න යනවා. නිතුප ඕල් කරෙක්ට්, දේවසිත් ඕල් කරෙක්ට්, දුලාන් ඕල් කරෙක්ට්, අයිෂිකා ඕල් කරෙක්ට්, නවෝද් ඕල් කරෙක්ට්, රවින්දු ඕල් කරෙක්ට්, මහීමා ඕල් කරෙක්ට්, නිමේෂ් ඕල් කරෙක්ට්, නිලක්නි ඕල් කරෙක්ට්, මිනිතු ඕල් කරේ. චිතුලි ඕල් කරෙක්ට්, මිනුති ඕල් කරෙක්ට්, චතුප ඕල් කරෙක්ට්, තනුච ඕල් කරෙක්ට්, සහින්සි ඕල් කරෙක්ට්, අදීශ ඕල් කරෙක්ට්, නතාලි ඕල් කරෙක්ට්, දස්නක නිවුණක ඕල් කරෙක්ට්, යෝෂීනා ඕල් කරෙක්ට්, කවිඳු ඕල් කරෙක්ට්. 20 දෙනෙක් කරලා තියෙනවා. කවුන්ට් වෙනවා. සනුකි ඕල් කරෙක්ට්, සවින්ද ඕල් කරෙක්ට්, දුනෙත් ඕල් කරෙක්ට්, දෙවුනෙත්, සයුනි ඕල් කරෙක්, ලකුණු හම්බුනේ නෑ කියනවා ඉරේෂ්ට, තසන්න ඕල් කරෙක්, වීඩියෝ එක දැම්ම ලකුණු ලැබුණේ නෑ ලසිත් කියනවා, තිනුල ඕල් කරෙක්, කවීෂා කරන්න බැරි වුණා, දුලාංජලි ඕල් කරෙක්. 30ක් එවලා තියෙනවා මැසේජ්. තව 14ක් ඉවන්න බලමු. සශිත්ම වීඩියෝ එක කරන්න බැරි වුණා අසනීපෙන් හිටි. සහීම් සහීම් නේ. සලිනි ඕල් කරෙක්, ස්ටෝරේජ් ප්‍රශ්නයක් නිසා මොකක්ද ගැටලුවක් තියෙනවා ගිම් පාට. නෙතුෂි ඕල් කරේ, දසුන් කරේ නේ අදරි පුරි මේ බැලි 35යි. සෙනුල් ඕල් කරේ, චෙතුල ඕල් කරේ, නවෝ ෆිනිෂ් කියලා දානවා. 37 37යි මැසේජ් එක වල තියෙනවා. තව 10 දිනක් ඉන්නා මුකුත් මේවන් නැතුව නේද? ඔකේ ගන්න. දැන් මේ ෆස්ට් ඇටෙම්ප්ට් පැත්තේ ලියා ගන්න ඉක්මනින්ම ලියාගෙන ඇති. දැන් මම කිව්වා උපදෙස් දුන්නා ෆස්ට් ඇටෙම්ප්ට් පැත්තේ ලියන්න කියලා අපේ දරුවන්ට. සිංහල ටික කියන දේ හරියට තේරුම් ගන්න වැඩ කරන්න ඕනේ. දැන් මේක අලුත් දෙයක් නෙමෙයි අපිට ඩික්ටේෂන් කරන විදිහ. මේ පැත්තේ සිංහලෙන් ලියාගත්තා. දැන් හරිනේ. දැන් ස්ක්‍රීන් එකේ අවුලක් ආවා. මැෂින් එකේ. ආ හරි ගිය. නොට්ස් ඕකේ.
එතන තියෙනවා 90 19ක් තියෙනවා. දැන් අපේ දරුවෝ තනියම තමයි 19ම කරගෙන යන්න. දෙකින් එක කරන්නේ කොහොමද අපිට ලේට් වෙන නිසා. තුනක් පාඩම් කරනවා ඇවිල්ලා ලියනවා. හරිද? ඊළඟ තුන පාඩම් කරනවා ඇවිල්ලා ලියනවා. ආයි ඊළඟ තුන ඇවිල්ලා පාඩම් කරනවා ඇවිල්ලා ලියනවා. මම දෙන වෙලාව හැබැයි කෙටි. ඔයාලට බල බල ලියන්න බෑ. පාඩම් කරලා තුනින් තුන ලියන්න ඕනේ. හරිද? ආයි වැඩි දිහා දා දෙන්න බෑ. මම නතර කරන්න කියනොත් නතර කරන්න ඕනේ. ඉක්මනට කරන්න වෙනවා ඒ නිසා. හරිද? මම වෙනදා වගේ තුනින් තුනට අවස්ථාව දෙන්නේ නෑ. ඔක්කොම ඔයාලට පොදි වෙයි. තුනක් පාඩම් කරලා ගිහිල්ලා ලියන්න පුළුවන්. ආයි ඊළඟ තුන පාඩම් කරලා ලියන්න පුළුවන්. මේක වේගින් කරන්න ඕන වැඩක්. මම දෙන වෙලාව කිතිය. මම විනාඩි මේ ඔක්කොටම දෙන විනාඩි 10යි. يعني I'll be only 10 minutes. දැන් පටන් ගන්න. දෙට ආව පළවෙනි තුන පාඩම් කළා වන්දට දිමාපි පොඩ්ඩක් බලන්න. ඒවා ආයේ බල බල ලියනවා. එකපාරයි. පාඩම් කරලා ලියුවා. එක එක බලන් ලියන්න දෙන්න එපා. තුනක් පාඩම් කරලා ඒ තුන මතකෙන් මෙතන ලියන්න ඕනේ. දිමාපියෝ ගයිඩ් කරන්න බලන් ඉන්නේ හරියට විදිහට කරනවාද කියලා. කොහොමද කරන්න කිව්වේ? තුනක් එකට පාඩම් කරලා හරි ලියලා ආයේ බලන්න බෑ කිව්ල. ඒක ලියලි ඉවරයි. ඊළඟ තුනට යන්නේ ඊට පස්සේ next 3 පාඩම් කරනවා. දරුවෝ හරිනම් දිමාපියෝ කියන හරි ලියන්න කියන ලිව්වා. ඒක එතන ඉවරයි. ආයෙ බලන්න බෑ. ආයෙ ඊළඟ තුන තමයි. කොහොම පාලින් පාලට එන්නේ විනාඩි 10. දැන් ටයිම් එක කවුන්ට් වෙනවා. ඉවර අය ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න ඕනේ. මොනින්ද? ටයිම් එක කවුන්ට් වෙනවා දැන්. විනාඩි 10යි දෙන්නේ. හරික් මං කරා. දැන් පසුව සම්බන්ධ වුණා ඉන්නවා නම් අපි දැන් මේ කරන්නේ L1B book එකේ page number 54 54 වෙනි පිටුවේ dictation activity එක කරන එක තමයි කරන්නේ. විනාඩි 10ක් දීලා තිනවා. දරුවන්ට දැන් එක දිගට ඔක්කොම ටික තුන තුන පාඩම් කර කර ලියන්න පුළුවන්. විනාඩි 10ෙන් කරපු ප්‍රමාණයට ලකුණු දෙනවා. විනාඩි 10ට වැඩිය දෙන්න. මේක ඇක්ටිවිටි එකක් විදිහට වගේ කීමෙන් කරන්න. දෙමාපියෝ ළඟ ඉන්නව නම් පොඩ්ඩක් බලන්න. එයාට බලන්න දෙන්නේ අපි එක අවස්ථාවක්. තුනක් පාඩම් කළාට පස්සේ ගිහිල්ලා ලියනකොට ආයෙක බල බල ලියන්න බෑ. අමතකයි නම් ඉඳ තියන්න. ඊළඟ තුන තමයි ඊළඟට ආයෙ පාඩම් කරලා ලියන්න. මේක ලේසියක් නෑ. ලේසි කරගන්න. මයික් ඔෆ් කරගන්න. විනාඩි 10 නතර කරනවා. අපි ඊට පස්සේ මාක් කරමු. බී හරි. ඔකට තෙල් ටිකක් දාන්න. හැමෝම වීඩියෝ සොන් කරලා තියන්න ඕනේ. මම බලනවා මරු හරියට වෙට යනවා කියලා.
You have only 2 minutes. Ta vinadi dekai tiyenne. Only 13 students have finished. Out of 48. දැන් 48ක් ඉන්න පස්සේ සම්බන්ධන දන්නේ නැත්තොත් කරන්නේ මොනවද කියලා. අපි 54 54 පිටුවේ dictation activity තමයි කරන්නේ. අලුතෙන් ආවොත් පන්තියට පහුවෙලා ආවොත් සද්ද නැතු ඉන්න එපා. අහලා දැනගන්න කොතනද ඉන්නේ මොනවද කරන්නේ කියලා. විනාඩියයි Okay, time's over. Only 24 students have finished. 24 දෙනා ඉවර. දෙමාපිය මොකද දරුවන් තාම වෙලා මදිද තව? දෙමාපිය කතා කරා ළඟ ඉන්නවා. ඔව් සර්, තව පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද සර්? තව විනාඩි 5ක් දෙන්න. මොකද හරි සර්, ගොඩක් thank අය you. කරා. හරි සර්. හරි. දැන් සම්පූර්ණ දුන්නා වගේ තව විනාඩි 5ක් දෙනවා. ඉක්මන් කරන්න විනාඩි 5ට වැඩි හම්බෙන්නේ නැහැ. ඒ අතර ඉක්මන් කර ඉවර. කවුරුවත් එක එක පාඩම් කරලා ලියන්නේ නැහැ. එකින් එක බලන් ලියන්නේ නැහැ. 3 by 3. තුන තුන මතකේ තියාගන්න ඕනේ.
ටයිම්ස් ඕව දැන් ඇති. දැන් ගන්න පොත් අතට දෙමාපියෝ. පොත් අතට අරගෙන දැන් උඩින් බල බල හරි දාලා මට out of 19 marks දෙන්න ඉක්මනින්ම. ස්ටොප් ඉට්. දැන් කරපු ප්‍රමාණය ලකුණු දෙන්න දැන් ඇති ඈ. විනාඩි 15ක් දුන්නා කියන්නේ වැඩි ඒ වෙලාව. අපි වෙලාවට වැඩ කරන්න පුරුදු කරන්න ඕනේ. දැන් ඔක්කොම කලේ නැතුණාට කිසි ගැටලුවක් නැහැ. කරපු ප්‍රමාණයෙන් කීයක් හරිද කියලා out of 19 marks දාන්න. ඉක්මනින්ම chat box එකට දාන්න ඕනේ හැම කෙනෙක්ම. දහනමින් කීයක් හරිද කියලා ඈ. ඔක්කොම හරිනම් මෙතනත් ලකුණු ගන්න දාන්න ඕනේ ඈ. v.good දාලා ලකුණු ගන්න දාන්න 19 කී දේල කොහොමද? 19 19 නම් විතරක් v.good දාලා ස්ටාර් 3ක් පේස්ට් කරන්න ඕනේ. නැත්නම් ලකුණු ගන්න විතරක් දාන්න. ඔකේ. ඔය ලකුණු දාන්න හරි ප්‍රමාද නිසා මම යනවා අනිත් පාඩම. ට පේජ් නම්බර් 56 56 පිට මර පෙරලන්න මල තාම ලකුණු දාන්න. කවුද? පනස්සය හෝම්වර්ක් දුන්නා. ආ හෝම්වර්ක් දුන්නා දුනේ 56. ආ හරි ඉන්නකො 56. දැන් මේ 56 බලලා මේක තියෙන්නේ ප්ලුරල් කරන්න. දැන් සිංගියුලර් ප්ලුරල් මතකද? අපිට සිංගියුලර් කියමු නේද? සිංගියුලර් ඒක වචන සර්. එතකොට ප්ලුරල් කියන්නේ බහුවචන. දැන් සිංගියුලර් නවුන්ස් ප්ලුරල් කරන විදිහ මතක ඇති. සාමාන්‍ය ක්‍රමය මොකක්ද? සිංගියුලර් නවුන් එකක් ප්ලුරල් කරන සාමාන්‍ය ක්‍රම. අඟට S දානවා. අඟට S දානවා. SHCHXOSS වගේ තිබුණොත් මොකක්ද අගට දාන්න? Yes. අර
සත්තු දෙන්නෙක් හිටියා එයාලා ප්ලුරල් වුණත් එස් දාන්නේ නැහැ. ඒ විදිහටම ලියන්නේ. කවුද ඒ සත්තු දෙන්න? මතකේ හොඳයි. ඔන්න ඔය ආකාර තුන තමයි අපි දැන් ඉගෙන ගත්තේ. ඒක වචන ආපද බහුවචන කර. බොහොම හොඳයි. දැන් ඒ විදිහට බලලා මේ අපිට ඕනම නාම පදයක් ඒක වචන බහුවචන කරන්න පුළුවනි. ඒක වචන නාම පද බහුවචන කරන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තේ මේ මිනිසුන්ගේ ශාරීරික කොටස් තියෙනවනේ, ඒවත් නාම පද. ඒවත් නාම පද. ඉතින් ඒවත් අපිට බහුවචන කරන්න පුළුවන්. දැන් හෑන්ඩ් කියන්නේ මොකක්ද? තේරුම දන්නවද හෑන්ඩ් කියන්නේ? අත 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 අපිට ඕක අත් කියලා බහුවචන කරන්නත් පුළුවන්. කොහොමද අපි ඉංග්‍රීසි වලින් ඕක බහුවචන කරන්නේ? අපි ඕක මොකක්ද කියන්නේ? ඉස් දාන්න පුළුවන් නේ? එස් දාන්න පුළුවන් කියලා අපි තීරණය කරන්නේ. මෙතන එස් එච් සී එච් එක්ස් ඕ වලින් අවසන් වෙන්නෙත් නෑ. ඩියර් ෂීප් කියන එකත් නෙමෙයි. එහෙනම් එස් එන්න ඕනේ. ඒ විදිහට බලන්න මෙතන ඔයාලට තේරෙන විදිහට එස් ද ඊ එස් ද කොහොමද දෙන්න ඕනේ කියලා බලලා ප්ලුරල් කරලා ඉක්මනට මෙතනින් දාන්න ඉස්සරහින් ප්ලුරල් එක. ප්ලුරල් කරලා අපි මේකටත් දෙනවා out of 11 marks. ඉක්මනට කරලා finish කියලා message එකක් දාන්න. එතකම් මම ඔයාලගේ මේ කලින් activity එකේ marks බලන්න යන්නේ. ඔයාලා කරලි උනාට ඉස්සෙල්ලා මැසේජ් එක. පන්තියට සම්බන්ධ වුණාට 10 දිනක් ඉන්නවා වැඩ නොකරන අය. දේශාන් දසුන් ඕල් කරෙක්ට්. මේ මම කියන්නේ කලින් 19 out of 19 ඇක්ටිවිටි එකේ 19 ලකුණු ගන්න තිබ්බේ. ඩික්කේෂන් ඇක්ටිවිටි එකේ. දුලාන් 18 out of 19. සෙනුල් ඕල් කරේ. අදීෂ ඕල් කරේ. මිතු පෝල් කරේ. ඕල් කරෙක්ටා ඉන්නවා. සන්නුකි ඕල් කරේ. ගිම්හාන් 18. දස්නක නිවුණ කෝල් කරේ. සහින්සි ඕල් කරේ. සදිසි ඕල් කරෙක්ට. මිනිදු ඕල් කරෙක්ට. දෙවුසිත් ඕල් කරෙට්. අයිෂිකා ඕල් කරෙක්. නවොද් ඕල් කරෙක්. මිනුදි ඕල් කරෙක්. නෙතුමි ඕල් කරෙක්. මහීම ඕල් කරෙක්. දනුජ ඕල් කරෙක්. චිතුලි ඕනාදි දිසානායක 12. සවන්මි ඕල් කරෙක්. රවිද් ඕල් කරෙක්. ගිම්හාන් 18, හසින්දු 18, සයුනි 18, කවීෂා ඕල් කරෙක්. සාවින්ද ඕල් කරෙක්. පියුමි 17, නෙතුෂි 16, තෙනුමි ඕල් කරෙක්. චතුප 16, දෙවුනෙත් 15, යොෂීනා 16, පෙසල් රත්නායක ඕල් කරෙක්. ගවිඳු ඕල් කරෙක්. ශලිනි 16, පහන් 17, සහීම් 18, නිමේෂ නිලක්නි ඕල් කරේ. ශවින්ද ඕල් කරේ. සිතුග 10 කියලා දාලා තියෙනවා. අමන්දි 17, පෙස ඕල් කරේ. මේ දැම්ම ඉස්සලා ලෙනුකි ඕල් කරේ. ඒ පිස තමයි නේද? ගැටලුවක් නෑ. හැමෝම වගේ හොඳට ඒක ටික් කරලා තියෙන. දැන් ඩික්ටේෂන් වෙන පන්ති වල කරන ටික ටිකක් වෙනස් නේ මේකේ කරන්නේ නේද? ගෙදරින් ඔක්කොම කටපාඩම් කරන් එන්නේ කියලා අපි ලියන්න දෙන්නේ නෑ. එතකින් ඒකෙන් වෙන්නේ දරුවට ටිකක් නීරස භාවයක් ඇති වෙනවා. එපා වීමක් වෙන නිසා අපි මේ අපේ පන්ති වල ඩික්ටේෂන් කරන්න දෙන විදිහ ටිකක් වෙනස්. ලෙවල් 1 රයිට් නේ. බල බල කරන්න පුළුවන්. නමුත් ඒකෙත් තියෙනවා යම් කිසි දෙයක් ඔලුවට යනවා දරුවන්. ආසාවෙන් කරනවා. ඒ නිසා ගැටලුවක් නෑ. හැමෝම හොඳ මට්ටමක ඉන්නවා. Now do this one on page number 56. 56 වෙනි පිටුවේ තියෙන මේ ඇක්ටිවිටි එක කරන්න ඉක්මනින්ම finish කියලා message දාන කරලි වරලා. විනාඩි දෙකක් තව දෙන්නම්. I'll go only 2 minutes. More 2 minutes. විනාඩි දෙකක් දෙන්න කරන්න.
ඒ ටම් වෙලාවසන හරි බරන්න ෙට්පිනයක් ගන්නදට එක රෙපිට හ නරු දන්නවාද මේ හැම්ම ඒකකට වෙන්නේ එස් හරිඩම් හරි සරි එහෙම දාලා ඇති මට පැදිික නමතු නම ගම හම පාරම කරන වට මේ ෆුට් කියන එකට පින්සිල්ලිගෙන දරු කරලතින් හරිද ෆුට් කියන එකට දරු බලන්න මෙතර දෙකක් තියෙනවා මේ එස්න්නේ නැති ඔන්න තව අලුත් ක්‍රමයක් කියලා දෙනවා මේක හතරවෙනි ක්‍රමය මේක අපි වෙනම රූල් එකක් විදිහට කියලා දුන්නා ඒක වචන නාමපදයක් බහුවචන කරන තව ක්‍රමයක් ඔයාලට මෙතනදී හම්බ වෙනවා ඉස්සරහින් තරු ලකුණක් දාන්න ෆුඩ් කියන එකටයි ටූත් කියන එකට හරිද හරි ලකුණක් තරු ලකුණක් දාලා රෙඩ් පෙන් එකෙන් මේ ෆුඩ් කියන එක දරුව ෆීට් වෙන්නේ පතුල කියන එක ෆීට් වෙලා F double E T විනෝ මතක තියාගන්න ඕන තියෙන ඒකට මම වැරදි දාන්නේ නෑ ටූත් කියන එක ප්ලූරල් වෙන්නේ නම් කොහොමද කියලා ඔයාලට ගෙස් කරන්න පුළුවනිද මෙතන ෆුට් ෆීට් තුන මේක ටූත් මොකක් වෙයිද එනවා අපි නිකන් එහෙම ගෙස් කළේ ඩබල් ඕ එන ඒවා ඩබල් ඊ වුණා කියන අදහසින් වගේ අපි එහෙම ගෙස් ඈ ෆුට් ෆීට් වෙනවා ටූත් ටීත් වෙනවා අනිත් ඔක්කොටම එස් එන් හරි එනිසා මේ දෙකට ලකුණු දෙන්න මගේ ගානේ 11න් ලකුණු ගන්න දාන්න කමක් නැහැ. දරුව මේක පෙන්සිල් එකෙන් ඉරේස් කරලා ලියා ගන්න හරියක. දැන් පෙන්සිල් එකෙන් නිකලේ ඉරේස් කරලා හරියක ලියා ගන්න. ලියාගෙන out of 11 marks දැන් chat box එකට දාන්න. මං කරා. ඔයාලා marks දාන එකට වෙලා යන නිසා මම ඊළඟ පිටට යනවා. ඔයාලා marks දාලා තියන්න මම පස්සේ. marks කියන්න. දැන් අදත් අපි තවත් එක ලස්සන පාඩමක් ඉගෙන ගන්න යන්නේ. මේ පාඩම ඉගෙන ගන්න එක අමාරුයි නැහැ. මොකද මීට කලිනුත් අපි මේ වගේ වාක්‍ය නිර්මාණය කළා. අපි දැන් මොකද්ද කරන්න යන්නේ දරුවනේ දැන් වැඩ නතර කරලා අහගන්න තාම වැඩ කටයුතු තාම ලකුණු එවනවද? ආයෙ ඉවර කරන්න ඉක්මනට. දැන් ඔන්න අනිත් වැඩ කටයුතු නතර කරලා අහගෙන ඉන්න ඕනි පාඩමක්. දැන් ඔන්න ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙන්න ආසන්න වෙනකොටත් පන්තියට පිරිස් සම්බන්ධ වෙනවා දරුවෝ සම්බන්ධ. දැන් ඔන්න 50ක් 51ක් දැන් එහෙම මැදදී ආවහම මේ දරුවාට පාඩමට සම්බන්ධ වෙන්න අපහසුයි නම් නිකන් බලන් ඉන්න එක විතරක් කරන්න මුකුත් ලියන්න එපා. දැන් හැමෝටම උපදෙස් දෙන්නේ සමහර දවස්වලට අපිට ඉන්න ලේට් වෙනවනේ පන්තියට. වෙලාවට එන්න බෑනේ. ඔය මුලම විනාඩි 10 15 ඇතුළත ඉඳන් අල්ලගෙන යන්න පුළුවන් වෙයි. එහෙම බැරි අවස්ථාවලදී දරුවට බලෙන් බල කරලා පොත දීලා කියන දේ අහගෙන ලියා ගන්න කියලා කියන්න එපා. ඒක කරන්න බෑනේ. අපි ආපු පිළිවෙලක් තියෙනවා, පැය දෙක වැඩ කරන පිළිවෙලක් තියෙනවා. ඒකට මැදදී ඇවිල්ලා සම්බන්ධ වෙන අමාරුයි. ඉතින් ආපු එකේ යන්නත් එපා, ඉඳලා අහගෙන ඉන්න මුකුත් ලියන්න කරන්න ඇක්ටිවිටීස් කරන්න එපා. රෙකෝඩින් එක බලලා ආයෙ මුල ඉඳලා දරුවට කරන්න අවස්ථාව දෙන්න. හරිනේ. එහෙම කරන්න හොඳට මතක තියන්න හැම කෙනෙක්ම එහෙම එපා කියන්නේ. ඔයාලට පුළුවන් කියලා හිතනකොට දරුවට එපා වෙන්න. තේරෙන්නේ නැති වුණාම. එහෙම වෙලාවක අපි බල කරලා දෙයක් දෙන්න ගියා මේක නීරස වෙනවා. ඒ නිසා පන්ති මැද්දේදී සම්බන්ධ වුණොත් අහගෙන බලාගෙන ඉන්න ලියන්න කරන්න ඇක්ටිවිටීස් කරන්න මුකුත් එපා. ගෙදර ගිහිල්ලා රෙකෝඩින් එක බලලා මුලේ ඉඳලා පිළිවෙලට වැඩ කරන්න. හරි? ඔන්න උපදෙස් ටික හොඳට ඔලුවේ තියාගන්න. දැන් එන්න දරුවෝ. මම ඇක්ටිවිටි කියලා කොහොම පස්සේ කියන්නම්. මීට කලින් අපි නිර්මාණය කළා හැස් හැව් දාලා වාක්‍ය using animals, animals body parts and birds. සත්තු කුරුල්ල සත්තුන්ගේ ශරීරයේ කොටස් අපි ඉගෙනගෙන ඩික්ටේෂන් කරලා වචන දැනගෙන ඒ වගේ සර් කියලා දුන්න වාක්‍ය නිර්මාණය කරන්න හැස් හැව් දාලා ඉන්නවා තියෙනවා කිය. හරි. දැන් ප්‍රශ්න ටිකක් අහන්න යන්නේ අපි ඉවර කරපු පාඩේ. දැන් ඔය හැස් හැව් වල තේරුම මොකක්ද?
What is the meaning of the verb has have? ඉන්නවා තියෙනවා හරි තේරුම දන්න හරි හැස් කියන්න අකුරු මොනවද දැන් මේ අනිත් වැඩ නතර කරලා හොඳට අහගෙන ඉන්න ඕනේ වෙන කඩේට කරත් බෑ ලියන්න කරන්න බෑ අත් දෙක බැඳගෙන අහගෙන ඉන්න ඕනේ දැන් කියලා දෙන දේ යන්නේ කරන් ලියන්න මොකුත් දෙන්නේ නැහැ හරි දැන් ඔය has have භාවිතා කරනකොට ඔය has have කියලා දෙකක් මොකටද තියෙන්නේ එකක් තියෙන්න පුළුවන් ඉන්නවා තියෙනවා කියන්නේ දෙකක් මොකට has have දෙකක් ඒක වචනයි බහුවචන කරන්න ඒක වචන වලට එකකුයි බහුවචන වලට එකකුයි එහෙම එහෙම තමයි අපි කියන්නේ ඒක වචන බහුවචන කරන්න නෙමෙයි ඒක වචන වලට එකක් දානවා බහුවචන වලට එකක් දානවා දෙකට දෙකක් තියෙනවා ඒත් ඔයාලට මතකද ඒක වචන වලට දාන එක මොකක්ද බහුවචන වලට දාන එක මොකක්ද කියලා මතකද? Yes sir. Yes sir. එහෙනම් බහුවචන වලට දාන එක මොකක්ද කියන්නකෝ බලන්න එකට බහුවචන. Have. බොමුණයි. මට වෙනස් එකක් නැහැ. එහෙනම් ඒක වචන වලට දාන්නේ මොකද්ද? ඒක වචන දේවල් එක්ක. අයිතිකන් මතකයි නම් ඔයාලට මේ වාක්‍ය නිර්මාණය කරන්න ඉතාමත් ලේසියෙන් පුළුවන්. දැන් මයික් ඔෆ් කරගන්න. කතා නොකරන වෙලාවට මයික් ඔෆ් කරගන්න. දැන් ඒ ටික පුළුවනි නම් අපිට ඉතාමත් පහසුවෙන් මේ අද පාඩම කරන්න පුළුවන්. දැන් ඔය දෙමාපියෝ ඉන්නවා නම් අහගන්න. මම හිතනවා දෙමාපියෝ අර හෝම්වර්ක් බුක් එකේ ඇක්ටිවිටීස් දෙනවා ඇති කියලා. හෝම්වර්ක් බුක් එකේ කියන්නේ සර් අහුවොත් එහෙම. දෙමාපියෝ ඇක්ටිවිටීස් දෙන්න ඕනේ. දැන් උගන්නලා ඉවර පාඩම් වලින් උගන්නලා මං ඉවර කරන් යන පාඩම් වලින් දෙමාපියෝ ඇක්ටිවිටීස් දෙන්න ඕනේ. දැන් හරි විදියට වැඩ කරන දෙමාපියෙක් නම් හෝම්වර්ක් බුක් එක දරුවාගේ ගත්තා. හෝම්වර්ක් බුක් එක තාම හදපු විදියටම ඇති සමහරලාට. මම වැඩ දෙනවා කියලා කාගෙන නෑ මම දෙන්නේ නෑ දෙමාපියෝ ඉන්නවා ක්ලාස් එකේ මාත් එක්ක අහගෙන මම උගන්වුවා හරි විදිහට වැඩ කරන දෙමාපියෝ ඉන්නවා නම් හෝම්වර්ක් බුක් එකේ මේ වෙනකොට ගෙදරින් has have වලින් ලියන්න සිංහල වාක්‍ය ලියලා දීලා තියෙනවා බලන්න කවුරු හරි එහෙම ඉන්නවද කියලා කරලා නෑ දෙමාපියෝ හිතලා වාක්‍ය 5ක් 10ක් ලියන්න දෙන්න ඕනි බල්ලාට වලි ගයක් නේනවා කොටියාට කකුල් අතරක් තියෙනවා බූරුවාට කන් දෙකක් තියෙනවා අලින්ට හොඬ වැලක් තියෙනවා ලියපුවම හරි කමක් නැහැ සිංහලෙන් ලියලා දීලා තියෙන්න ඕනේ ඉංග්‍රීසි වලට හරවන්න අන්න එහෙම වුණා නම් මේ දරුව ගොඩක් ඉස්සරහින් පාර නිතර නිතර මතක් කරන්නේ තාම කරේ නැත්නම් එහෙම කරලා බලන්න සර් ඔව් දනුජට කරේවුව සර් ඒ විදියට මම වෙරි ගුඩ් බොමුද බොමුද හරි thank you sir තමයි ඉන්න ඕනේ අන්න එක ආකලා සර් නැතුමිත් කරා ආ හොඳයි මත් කරා සර් මමත් කරා සතුටුයි කරා මත් කරා මත් කරා මමත් කරා සර් ආ සතුටුයි කරා කළා ආ හොඳයි එහෙනම් හොඳයි දැන් අමතපුණායේ ඉන්නවනම් ඒක කරන්න දැන් අද පාඩමින් පස්සේ අද වෙනස් දෙයක් එකිනුත් වාක්‍ය දෙන්න නිර්මාණ. හරි හොඳයි. දැන් ඒ විදිහට අද අපි යන්නේ මේ සත්තුන්ට තියෙන දේවල් කියන්න නෙමෙයි මිනිස්සුන්ට තියෙන දේවල් කියන්න. ඒකට ඕන කරන ශරීර කොටස් ටික අපි මීට කලින් ඉගෙන ගත්තා. ඔය ශරීර කොටස් වල තියෙන නිමිති අපි වගේ බොරු ලියන්නේ නැහැ වාක්‍ය ලියනකොට එකක් තියෙන දේවල් තියෙනවා. දෙකක් තියෙන දේවල් තියෙනවා ශරීර කොටස්.
හතරක් තියෙන දේවල් තියෙන. හරි, ඔන්න ඔය ආකාරවලි සංඛ්‍යාත්මකව ගත්තාම එකක් දෙකක් හතරක් වගේ තියෙන දේවල් අපේ ශරීර කොටස් තියෙන. දැන් එකක් තියෙන දේවල් වලට නාසය කියලා කියනවා. කටක්, නිකටක්, ඈ ඔලුවක්, හදවතක්. අපි ඉගෙන ගත්ත දේවල් එකක් තියෙන දේවල් මොනවද අපේ ශරීර කොටස්? දෙකක් තියෙන දේවල්. ඇස් දෙකක්, කන් දෙකක්, අත් දෙකක්, කකුල් දෙකක්. කකුල් දෙකක්. අන් දෙකක් තියෙන. හරි. හතරක් තියෙන දේවල් තියෙනකොට හතරක් තියෙන දේවල් නෑ. එකක් තියෙන, දෙකක් තියෙන දේවල් තියෙනවා. ආ. 10ක් තියෙන දේවල් තියෙනවා. අතේ ඇඟිලි 10. 20ක් තියෙන දේවල් තියෙනවා. ආ. ඔක්කොම එක කකුලේ 20ක් තියෙන දේවල් තියෙනවා. ඉතින් ඔව්ව හරි විදිහට අපි කියන්න ඕනේ. දැන් එකක් දේවල් කොහොමද කියන්නේ කියලා මට කියන්න ඕනේ. 9ක් කියලා කොහොමද කියන්නේ? හරි විදිහට. නෑ, මම අහනෙක් විතරයි. මම අහනෙක් විතරයි. පටල ගන්නව නැත්නම් ඔයාලා. නහයක් කියලා කියන්නේ අනෝස් වල. හරි හරි. එතකොට මේ ඇස් දෙක කියලා කියන්නේ කොහොමද? ඒකින් ඔයාලට ඉතුරු වෙනස දෙන්න මට කියන්නකෝ. එහෙනම් පැහැදිලිව කකුල් දෙකක් කියලා කොහොමද කියන්නේ? ඒ පිළිබඳ හොඳ අවධානය යොමු කරන්න ඕනේ. දැන් මම කියලා දීලා තියෙන්නේ කොහොමද legs. හරි හරි. ඒ විදිහට ඔන්න ඒ සංඛ්‍යාත්මකෝ කියන්නත් අපි දන්නවා. දැන් මම කියලා දෙන්න යන්නේ මේ සත්තුන්ට කියනකොට සත්තුන්ගේ නම් කිව්වනේ මුලපදයේ විදිහට. අපි දැන් මේකේ මේ වාක්‍යවල මුලපදයේ විදිහට දාන්නේ ප්‍රොනවුන්ස් වලින් එකක්. දැන් ප්‍රොනවුන්ස් කියන්නේ මොනවද කියලා මතකද? බලන්න ප්‍රොනවුන්ස් කියන්නේ ඒක කියන්න කියලා කියන්නේ. හරි. දැන් ඔන්න ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මුල මැද අග ඔක්කොම සම්බන්ධයි. පිළිවෙලකට මේ හදපු පොත් ටිකක්, පිළිවෙලකට හදපු සිලබස් එකක් නේද? මුලේ ඉඳලා පිළිවෙලකට ඒ දරුවන්ට අවසානයේ යනකම් වැදගත් වෙන පාඩම්. අනු පිළිවෙලට පෙළ ගස්සපු බුක් එකක්. ලෙවල් 1 වලට මේ දෙන්නේ. එතකොට මූලික දේවල් අමතක කරලා ඉස්සරහට යන්න බෑ. ඒ නිසා දරුවන්ට අමතකයි නම් අමතක දේවල් දරුව දිමාපිය වටහාගෙන ඒ වගේ ඇක්ටිවිටීස් ඉන්නේ නේද? දැන් මේ අහනකොට ප්‍රොනවුන්ස් කියන්න බැරි කෙනෙක් ඉන්නවා නම් දරුවෙක් ඉන්නවා එයාට හෝම්වර්ක් බුක් එකේ දෙන්න ඇක්ටිවිටි එක ප්‍රොනවුන්ස් ටික ලියන්න කියලා. පොතෙන් බලන් ගනි හොයලා හරි එතකොට මතක් වෙනවා. එයාගේ මතකයේ ආවර්ජනය වෙනවා. ඔය හෝම්වර්ක් බුක් එකෙන් කරන්න ඕනේ මේ පුංචි දරුවන්ට අපි ඉක්මනින්ම දුන්න නොලෙජ් එක මතකෙන් ගිලිහෙන්න නොදී ආවරණය වෙන විදිහ ඇක්ටිවිටීස් දිදී දිදී යාලුවා තියා ගන්න ඕනේ ටිකක්. මොකද මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඉක්මන් ක්‍රම වේදයක් ඇරෙයි දරුවන් ගොඩට දින දේ ඉක්මනින්ම විය කියන්න පුළුවන්. ඒක ගොඩක් කාලයක් අරන් ප්‍රැක්ටිස් කරලා ඇක්ටිවිටීස් ගොඩාක් දීලා දරුවන්ගේ ඔළුවේ තැම්පත් කරන දෙයක් නෙමෙයි. ඒක ෂණිකව දරුවන්ගේ තියෙන නොලෙජ් එක ලොකු කරලා ඒක ඔළුවට ඇතුල් කරන දෙයක් ඒ වෙලාව. ඒක ඔළුවේ රඳාපවතින්න නම් ඇක්ටිවිටීස් දෙන්න ඕනේ. ඔක තමයි මම කියන්නේ නිතරම. ඒ නිසා බලන්න දැන් ප්‍රොනවුන්ස් මතක නැත්නම් එයාට ආයෙ ප්‍රොනවුන්ස් ලියන්න ලෙක්චර් එකක් දෙන්න. හරි. එතකොට දැන් කියලා දෙනවා දරුවනේ බලන්න. I V U they. දැන් මේ I කියන්නේ මොකක්ද? තේරුම?
මම 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 ඔන්න මම ඔව් මම දෙමාපියන්ටත් වැදගත් කතාවක් තමයි දැන් කියලා දෙන්න යන්නේ උන් දරුවන්ට ගන්නකොට මෙන්න මේක මතක තියාගන්න මෙන්න මේ කාරණාව හරි දැන් අයි කියන්නේ මම එතකොට ඔය අයි කියන්නේ මම කියන්නේ ඒක වචනයක්ද බහුවචනයක්ද ඔව් අපි හිතනවා අපි දන්නවා මම කියන්නේ ඒක වචනයක් කියලා. හරි. ඒ සිංහල වල විතරයි ඉංග්‍රීසි වල I කියන්නේ බහුවචනයක්. රෙඩ් පෙන් එක කරන් මෙතන තරු ලකුණක් දාගන්න. හරිද? මෙතනින් ඕන්න ලියාගන්න ඉංග්‍රීසි වල බහුවචනයකි කියලා. කෙටියෙන් ওই පැත්තකින් රෙඩ් පෙන් එකකින් හරි දරුවන්ට ලියලා දෙන්න. එතකොට මතක හිටියකෝ මතක තියාගන්න ඕන දෙයක්. පොඩි පොඩි දේවල් තියෙනවා ඉංග්‍රීසි වල මතක තියාගන්න දේවල්. ටිකක් අර වෙනස් ව්‍යතිරේක කියලා කියන්නේ රූල්ස් වලට පිටින් ගිය දේවල්. අයි කියන්නේ බහුවචනයක් කියන එක සාමාන්‍ය පුංචි කාලේ ඉඳලා අපිට ඔළුවට දුන්නාම ඔක මතක ඉරිනවා. හැබැයි සිංහල වල මම කියන්නේ ඒක වචනයක්. ඉංග්‍රීසි වල අයි කියන්නේ බහුවචනයක් කියන්නේ ඔක දැන් අමතක වෙන්නේ නැහැ දරුවන්ට. අයි කියන්නේ ඒතකොට අයිත් එක්ක අපි භාවිතා කරන දේවල් බහුවචන ස්වරූපයෙන් භාවිතා කරනවා. අන්න ඒ නිසයි මෙතන i කියන එක ඔන්න plural කියලා දාලා තියෙන්නේ. නං i එක කියන්නේ has the have the කියලා ඇහුවොත් මොකද උත්තරේ? Have. වලට දැන් තියෙනවා. i එක ඇයි have have කියලා. දැන් තමයි අන්න. දැන් ඔන්න v කියන්නේ අපි දන්නව තේරුම v කියන්නේ අපි ඒක. හරි. දැන් අහගන්නකෝ. තාම ඉවර නැහැ තවත් තියෙන මතක තියාගන්න දේවල් නේ v කියන එක ගැටලුවක් නැහැ අපි බහුවචන ආයක හරි ඒක ටික හැව මේ u කියන එක ඔයාලා හිතනවා ඇති ඒක වචන කියලා ඔබ ඒ වුණාට මේ u කියන එකේ හරි තේරුම මොකක්ද මම තේරුම් දෙකක් දුන්නානේ මොනවද තේරුම් u කියන එක ඔබ විතරක් නෙමෙයි ඔබලා 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 ඔබ ඔබලා 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 දෙකම මේ U වල තේරුම විදිහට මම දුන්නානේ දැන් ඔන්න මේක සිංහල වල U කියන්නේ ඔයා සිංහල වල ඔයා හරිද ඔයා කියන එක ඒක වචනයි ඉංග්‍රීසි දැන් සිංහල වල ඔබලා කියලා තව වචනයක් තියෙනවා ඉංග්‍රීසි වල එහෙම වචන දෙකක් නැහැ ඉංග්‍රීසි වල ඔබ කියන්නේ ඔබලා කියන්නේ උඹ කියන්නේ ඔක්කොටම කියන්නේ you හරිද එතකොට ඒ නිසා you බහුවචන ඉංග්‍රීසි වල ඒක වචන නෙමෙයි බහුවචන වලටත් භාවිත කරන නිසා you බහුවචනයි නේද youth බහුවචනයක් they කියන එක ගැටලුවක් නැහැ ඔවුන් බහුවචනයි එහෙනම් pronouns වල මුලින් එන හතරම හරි පිළිවෙලට පාඩම් කරගත්තොත් I, V, U, D කියන හතරම බහුවචන. ඒ නිසා අපි ඒවත් එක හැවුදා. He කියන්නේ ඔහු ගැටලුවක් නැහැ ඒක වචන. She කියන්නේ ඇය ගැටලුවක් නැහැ ඒක වචන. It කියන්නේ ඌ ඒක ගැටලුවක් නැහැ ඒක වචන. ඒක වචනත් එක has. දැන් ඔන්න වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. හරි. මම මේ කියන වාක්‍ය හරියට කියන්න පුළුවන්ද බලන්න. අපිට අපිට තියෙනවා කකුල් දෙකක් පිළිවෙලට ඉතිං එක නිර්මාණය කරා අපිට තියෙනවා කකුල් දෙක ගලපන්න හරි දැන් අහගන්න මට ඇහුණු උත්තරවල තිබුණා we have two leg කියලා තිබ්බා we have two legs කියලා තිබ්බා we has two leg කියලා කිව්වා we have a two legs කියලා කිව්වා ඔයාල එක එක විදිහට කිව්වා. තමන්ගේ උත්තරේ මතක තියාගන්න මම මොකද්ද කිව්වේ කියලා.
ඔයාගේ උත්තරේ මතක තියාගන්න. දැන් සර් උත්තරේ කියන්නේ යන්නේ උඩ බලන්න ඔයා හරිද වැරදිද ඈ. වැරදි උත්තර ගොඩාක් තිබුණා. මම කිව්වේ අපිට තියෙනවා කකුල් දෙකක් කියලා. ඔයාලා දන්නවනම් වී කියන එක තෝරගෙන දෙවුන හැමෝම. අපි ඒක හරි පළවෙනි එක හරි. දෙවෙනි එක හොයා ගන්න උන්නේ වීත් එක්ක යෙදෙන්නේ මොකක්ද? හැව්. ඔයාලා වී හැව් ගත්තා ඇති හැමෝම වැරදි. We has keep away hitiya. එහෙමයි වැරදි. Next. ඊට පස්සේ කකුල් දෙකක් කියලා කිව්වා. Two leg කියපු අය වැරදි. Two legs වෙන්න ඕන. හරිද? එහෙනම් එන්නේ we have two legs. We have two legs කියපු අය හරි. අවස්ථාව දුන්නාම වාක්‍යයක් නිර්මාණය කරන්න ඒක හරිම වාක්‍ය කියන්න උත්සාහ කරන්න. අදීසි වෙලා බොරු වාක්‍ය කියන්න එපා. මෙච්චර හිමීට පැහැදිලිව කියලා දෙන එක හරියටම කියන්න. වැරදියට බොරු කියන්න එපා. හරි? තව වාක්‍යයක් දෙන්නම්. ඔයාට හදවතක් තියෙනවා. You have හරි. දැන් ඔබ නිර්මාණය කරන මේ පිළිවෙලට බලාගෙන එකින් එක නිර්මාණය කරන්න තියෙන ඔබට තියෙනවා you නම් ඉන්නේ have. එහෙනම් අපි කියන you have හදවතක්. හදවතට කිව්වේ heart එකක් නම් නේද? You have a heart. පිළිවෙලට නිර්මාණය කරන එක හදිසි වෙන්නේ නැතුව නිමානු කල්පනා කරලා කියන්න පුළුවන්. හරි. තව එකක් දෙන්නම්. ඒක ටිකක් හොඳයි කට්ටිය. දැන් ඊළඟ එක දෙනවා. ඔහුට අත් දෙකක් තියෙනවා. බොරු කියනයි නෑ. උත්තරේ තමයි he has two hands. He has two hands. He has two legs. Me two hands. Two hands නෙමෙයි hands. හරි. ඔය දානීම ඒ වැරද්ද තියෙනවා නම් දෙමාපිය කියලා දෙන්න. දැන් දෙමාපිය අහගෙන ඉන්නවනේ. මේ වැරද්ද අඩු පාටි. මෙන්න බලන්න පේජ් නම්බර් 57. ආයි කියන්න අරක කොරකද? ඔහුට අත් දෙකක් තියෙනවා. He has two hands. හරි? He has two legs, two hands. ආගන්න දැන් page number 58 58 වෙනි පිටුවේ මේ වාක්‍යයේ මේ දරු තනියම කියවන්න ඕන. තනියම කියවලා තනියම සිංහල තේරුම ලියන්න. දෙමාපියෝ අත දාන්න එපා. දෙමාපියෝ පාඩු ඉන්න. දැන් අපි බලන්නේ දරුවෙට ඉංග්‍රීසි වාක්‍යයක් කියවලා තනියම අවබෝධ කරගෙන ඒක හරියට සිංහලට හරවන්න පුළුවන්ද කියලා. තමයි අපි මේ වාක්‍ය හතරෙන් දරුවන්ගෙන් බලන්නේ. මොකද මේ පන්තියට එනකොට ඉංග්‍රීසි අකුරක් බැරුව හිටපු අය හිටියා. දැන් ඉංග්‍රීසි අකුරක් බෑ කියන්නේ කියවන්නත් බෑ කියන එකනේ. දැන් ඉංග්‍රීසි වාක්‍යයක් කියවන්න පුළුවන්ද? කියවපුවාම සිංහල තේරුම තේරෙනවද කියන එක තමයි මේ වාක්‍ය හතරෙන් අපි බලන්නේ. වාක්‍ය හතර පුංචි වුණාට හතරයි තියෙන්නේ වුණාට
ඒකෙන් බලන ඇක්ටිවිටි එක ලොකුයි. මතක් කරගන්න දරුව පන්තියට එනකොට හිටපු තත්ත්වය. දැන් මෙයාට දුන්නාම වාක්‍යයක් කියක් කියවලා සිංහලෙන් ලියනවාද කියලා බලන්න. ඉක්මන් කරන්න. ඉවරයි ෆිනිෂ් කියලා මෙසේජ් නැත්තම්. දරුවා තනියම කියවන්නේ තනියම ලියන්නේ වැරදුනත් දෙමාපිය සද්ද නැතුව ඉන්න ඕනේ ඈ දෙමාපිය උදව් කරන්න යන්න එපා එයාට වැරදුනොත් මම මෙහින් වැරදි දාන්න කියලා ඔයාලා ඔහින් වැරදි දැම්මොත් විතරයි යා පාඩමක් ඉගෙන පොතේ හැම එකටම හරි දාන්න දෙමාපිය හෙල්ප් කරනවා නම් එයා ඉගෙන ගන්න එයා සුළුවට හිතනවා ආපහු මුණත් හරියක් හම්බෙනවනේ කියන එක එයාගේ ඔළුවට යනු වැරදුනත් මට හරි ගස්සලා හරි දිනවනේ කියන එක ඔළුවට යන එයා හරියට වැඩ ගන්න පුරුදු වෙන්නේ නැහැ හැමයි. ඒ නිසා එයාට තනියම කරන්න දීලා වරදින්නත් දෙන්න. හරි? වැරදි දාන්න ඕන පුතේ. එතකොට තමයි එයා හදාගන්න යන ඉතින් වැරද්දක් කරනකොට හරියටම ලියන්න බලන්න. ඒ නිසා දෙමාපිය උදව් කරන්න එපා. හේතුවත් කිව්වොත් නෑ උදව් කරන්න එපායි කියන්නේ. ඉවරයි ෆිනිෂ් කළා බස් ඉතින් දාන්න. එකනේ ඉවර ටයිම්ස් ඕ වෙලා අවසන් ඕකේ බලන්න රිට් පින් එකක් අරගෙන දැන් කණි දාන්න ඕකට වැඩි වෙලා දෙන්න මේ හරි ගන්න රිට් පින් එකක් දිමා අපි හරි දාන්න මට නාසයක් තියෙනවා I have a nose මට නාසයක් තියෙනවා we have two legs අපිට කකුල් දෙකක් තියෙනවා it has two eyes ඌට ඇස් දෙකක් තියෙනවා I have two ears මට කන් දෙකක් තියෙනවා හතරෙන් ලකුණු ගන්න දාන්න බලන්න මෙයාගේ අවබෝධ කරගැනීම කොහොමද කියලා බලන්න ඔව් ඒක වැරදි නැද්ද? ආ ආ Thank you.
නෑ මම මුකුත් උත්තර දුන්නේ නැමගත් ප්‍රශ්නේ පුතා I couldn't hear It has 2 years කියනකට ඔව් එයාට කියලා දැම්මට හරිද? වැරදි එයාට කන් දෙකක් කියලා දැම්මම හරිද? එයාට ඉත් කියන එක ඌ කියන එකටම යූස් කරගන්න එයා කිව්වම අපිට හී කියලා කියන්නත් පුළුවනිනේ ඉට් කියන එක සතෙක්ට තමයි ඉට් කියලා කියන්නේ ඌ කියන එක. එහෙම අපි මතක තියාගමු නැත්නම් ඕක අපි වෙනස් විදිහට භාවිත කරන්න. ඉට් කියන්නේ ඌ කියන එක සතාටම. එහෙම නැත්නම් පණ නැති දෙයකටත් කියනවා ඌ ඒක. ඌට කියලා දාලා හරියට දාගන්න. එයා කියන එක අයින් කරලා ඌ කියලා. ඌට S දෙකක් තියෙනවා. Thank you, sir. Yes. අපිට තියෙනවා කකුල් දෙකක් කියලා ලියන්නත් පුළුවන්ද? දැන් කොහොමද තියෙන්නේ? ඔව් එහෙම තමයි තියෙන්නේ. අපිට කකුල් දෙකක් තියෙනවා කියන්නත් පුළුවන්. අපිට තියෙනවා කකුල් දෙකක් කියන්නත් පුළුවන්. එනවාට සිංහයෙන් ගැලපෙන්නේ අපිට කකුල් දෙකක් තියෙනවා කියලා නේද? කමක් නැහැ කොහොමද කිව්වත් ගැටිවල. Thank you, sir. බලන්න. ඔකේ වෙලකම්. කීප දෙනයි කරලා තියෙන්නේ. අදීෂ ඕ රදීෂා ඕල් කරෙත්, අයිෂිකා ඕල් කරෙත්, නවුත් ඕල් කරෙත්. දේවසිත් ඕල් කරෙක් සේජා ඕල් කරෙක් නිතු ඕල් කරෙක් සෙවමිනිත්‍රී දනුජ ඕල් කරෙක් මිනිදු ඕල් කරෙක් නතාලි ඕල් කරෙක් දසුන් ඕල් කරෙක් මහීම ඕල් කරෙක් දෙවුනෙත් ඕල් කරෙක් ගවිඳු ඕල් කරෙක් සයවනි ඕල් කරෙක් සනුකි ඕල් කරෙක් ඉරේෂ ඕල් කරෙක් නෙතුමි ඕල් කරෙක් මිනුදි ඕල් කරෙක් සලිනි ශලිනි ඕල් කරෙක් යොහිනා යොෂිනා ඕල් කරෙක් දස්නක නිවුන ඕල් කරෙක් නෙතුෂි ත්‍රී දසන්‍ය ඕල් කරෙක් කවීෂ අවිශාර සංජලි ඕල් කරෙ සාවින්ද සඳරුවන් ත්‍රී සහින්සි ්‍යර්ශන නා ඕල් කරෙ සහින් ත්‍රී පෙසල් ඕල් කරෙ චිතුලියනාද ටෙන්ඩාල පහන් ඕල් කරෙ සවින්ද්‍යා ඕල් කරෙ නිමේෂ ඕල් කරෙ රවින්දු ත්‍රී දුලාන් ඕල් කරේ සත්තිනි ඕල් කරේ සිතු ගෝල් කරේ චතු ගෝල් කරේ again හරි දැන් මම මේ මෙන්න මේ දින මාක් ටික හෝම්වර්ක් එකක් විදිහට දෙන මම ලබන සති තමයි බලන්නේ මේ වාක්‍ය ටික සිංහලෙන් ලියා ගන්න දෙමාපියෝ දෙමාපියෝ ලියන්න මම ඉක්මනට කියාගෙන යනවා ගෙදර කියලා මෙතන ඉංග්‍රීසි වලින් තමයි ලියාගෙන ඉන්නේ මෙතන ඉංග්‍රීසි වලින් තමයි ලියාගෙන ඉන්නේ සිංහලෙන් ඔය කොහෙන් හරි ලියාගන්න මේ ක්‍රියාවතර ගෙදරින් ඇක්ටිවිටීස් දෙවාපියෝ දරුවන්ට හෝම්වර්ක් එකේ දෙන්න. මට නාස්තියක් තියෙනවා. මොකද්ද සර් කිව්වේ? මට නාස්තියක් තියෙනවා. අපිට අත් දෙකක් තියෙනවා. ඔබට හදවතක් මට නාසයක් තියෙනවා අපිට අත් දෙකක් තියෙනවා ඔබට සර් තුන මොකක්ද හදවතක් තියෙනවා ඔබට හදවතක් තියෙනවා සර් බලන්නේ මොකක්ද? ඔවුන්ට කකුල් දෙකක් තියෙනවා. දැන් එහෙනම් ලියා ගන්නකො. බැරි වෙච්ච ඒවා පස්සේ බලමු. දැන් එහෙනම් ලියා ගන්න. බැරි වෙච්ච බැරි වුණ එක තියන්න. ඔවුන්ට කකුල් දෙකක් තියෙනවා. ඔහුට කටක් තියෙනවා. අපි මේ ප්‍රැක්ටිස් වෙන්න මේ සෙන්ටෙන්සස් ලියන්නේ සාමාන්‍යයෙන් අපි ජීවිතේ භාවිතා නොකරන්නත් පුළුවන්. මේක අපි ප්‍රැක්ටිස් වෙන්න. ඔහුට කටක් තියෙනවා. ඇයට දිග කොණ්ඩයක් තියෙනවා. දිග කොණ්ඩයක්. මම දිග කොණ්ඩයට කියන එක කියන්න. ඇයට දිග කොණ්ඩයක් තියෙනවා. අපි කොහෙන් හරි ලියා ගන්න. ලොං හැයා කියලා තමයි කියන්නේ. ලොං කියන්නේ දිග. උකට අ කියන එක අපි දානවා.
කොණ්ඩයක් කියලා එනකොට අපි දානවා. long hair. long hair. ඇයට දිග කොණ්ඩයක් තියෙනවා. long hair. ඒක දරුවෝ ලියද්දි කියලා දෙන්න. දිග කොණ්ඩයක් කියලා කියන්නේ long hair. ඌට වලිගයක් තියෙනවා. ඌට වලිගයක් තියෙනවා. හරිද? මහිම ගම හරිනම් කියන්න ඔබන්න වාක්‍ය ටිකකින් එක අනිත් පැයට බලන්න. මිස් වෙච්චයි මොන ලියා ගන්න. එක මට නාසයක් තියෙනවා. දෙක අපිට අත් දෙකක් තියෙනවා. සෝරි. හරි හරි. ඔබට හදවතක් තියෙනවා. ඔවුන්ට කකුල් දෙකක් තියෙනවා. ඔහුට කටක් තියෙනවා. ඇයට දිග කොණ්ඩයක් තියෙනවා. ඔව්. ඌට වලිගයක් තියෙනවා. thank you. හරි. එහෙනම් ඔන්න ලියා ගත්තා. ගෙදරින් ඕක ලියා කරන්න තියෙන්නේ. මම අදට මෙතනින් ක්ලාස් එක නතර කරනවා. මොකද මම කිව්ව මේක වැඩි වේගෙන් දැන් යන්නේ නැහැ. අපි අද පාඩමක් කළා, ඒක පාඩමක් කළා. ලෙවල් 1 බැච් 10 එක මේකට ගනනල සම්බන්ධ කරන්නේ. ඒ නිසා අදට මේ ඇති පාඩමක් සිද්ධ වුණා. ලොකු පාඩමක්, මේකේ හෝම්වර්ක් දෙන්න ඕනේ දරුවන්ට ගෙදරදී. හරි. හැසව පාඩම ඉදිරියෙන් අවසන් වෙන. ඔන්න ෆැමිලි මෙම්බර්ස්ලා හෝම්වර්ක් කරන් එන්න කියලා තිබුණානේ. ඒක අපි ලබන සතිය තමයි සාකච්ඡා කරලා ඩික්ටේෂන් කරලා ඒකෙන් වාක්‍ය නිර්මාණය ලබන සතිය කරලා ඉවර කරනවා ඈ. ඒකෙන් මෙතන දෙනකන් අපි ලබන සතිය කරලා ඉවර කරනවා. ඒ නිසා දැන් යන රටාව දීමාපි අඳුන ගන්න ඕනේ. අපි දරුවන්ට නිහාම වාක්‍ය නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. දැන් අපි යන්නේ දරුවෝත් එක්ක වාක්‍ය නිර්මාණය කරන පැතිකඩ තමයි මේ යන්නේ. දැන් ටික ටික ස්ටෙප් බයි ස්ටෙප් අපි දිනුම් වෙලා ඇවිල්ලා, අපි වැඩ කටයුතු කරගෙන ඇවිල්ලා, ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ඉඳලා ඇවිල්ලා, ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක ලියන කියවන විදිය, ඊට පස්සේ ශබ්ද කරලා ලියන විදිය, ඒ ටික ඉවර කරගෙන ඇවිල්ලා සවුන්ඩ්ස් පාඩම ඉවර කරලා පොඩි පොඩි දේවල් හඳුනගෙන දැන් ඔන්න වාක්‍ය නිර්මාණය කරන අවධියට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඒකට මේ වාක්‍ය නිර්මාණය කරන අවශ්‍ය පසුබිම තමයි අපි මෙන්න මේ විදිහට දරුවන්ට වචන වේ පාඩම් කරවන්නේ නේ. ඒ වචනේ යොදලා තමයි අපි වාක්‍ය නිර්මාණය කරන්නේ කියන එක. දැන් animals ලා ඉගෙනගෙන, birds ලා, animals body parts ඉගෙනගෙන ඒකෙන් වාක්‍ය නිර්මාණය කළා. මිනිසුන්ගේ ශරීරයේ කොටස් ඉගෙනගෙන කටපාඩම් කරලා ඒව දාලා වාක්‍ය නිර්මාණය කළා. ඒ වගේ පවුලේ සමාජිකයෝ ටික හොඳට බලාගෙන ඉන්න ටිකක් පාඩම් කරන් ආවත් කමක් නෑ. දැන් ඩික්ටේෂන් කොහොමද අපි ක්ලාස් එකේදී තමයි කරන්නේ. ටිකක් විතර බලන් ආවත් ඔයාලට පහසුවක් වෙයි. ලබන සතිය පන්ති ඩික්ටේෂන් ටික කරන්න. මම ඒක අනිවාර්යයෙන් කරන්නේ නෑ. කැමති නම් පොඩ්ඩක් බලන් ඉන්න කොහොමත් ලබන සතිය ඩික්ටේෂන් ක්ලාස් එකේදී කරන්න නිසා. විනාඩි 10ක් විතර දෙනකොට ඉක්මනට කරගන්න පුළුවන්. චුට්ටක් බලන් ආව නම් ඇති ඒවිලිත් පාඩම් කරගන්න වෙලාවක් දෙනවනේ. හරි. ඒ විදියට ඔබට රෙඩි වෙලා ඉන්න ඩික්ටේෂන් වලට රෙඩි වෙලා ඉන්න. එච්චරයි. වෙන කරන්න දෙයක් නෑ. හරි. මේ මේකේ වීඩියෝ ක්ලිප් එක වීඩියෝ ක්ලිප් එක හොම්වර්ක් එක විදියට දාගන්න මේ ෆැමිලි මෙම්බර්ස්ලා වීඩියෝ ක්ලිප් එකක් එවන්න. එතකොට ඔන්න දරුවන්ට ලබන සතියට හොඳට මතක තියේවි. හොම්වර්ක් එකේ තාර වීඩියෝ ක්ලිප් එකක් එවන්න. Excuse me teacher sir. ඔව්. සර් මේ මම ටීචර් කෙනෙක් ප්‍රයිමරි. මේ මගේ ඉස්කෝලේ දරුවන්ට දාන්න අලුත් ක්ලාස් එකේ ලින්ක් එක දානවද? කීවසේද දරු? නෑ සර් මම ස්කූල් ටීචර් කෙනෙක්. මේ මගේ කියන්නේ මගේ ඉස්කෝලේ දරුවන්ට ප්‍රයිමරි ගෲප් වලට දාන්න සර්ගේ මේ ලින්ක් එක අලුත් ක්ලාස් එක. ඒක තමයි. කී වසරේ දරුවෝද? 1 2 3 4 5 ඔක්කොම සර් ගෲප් වලට දාන්න ඔක්කොටම ඔක්කොටම දාන්න පුළුවන් කියලා කියනවා. මගේ අලුතෙන් පටන් ගත්තු ක්ලාසස් මේ දැන් පටන් අරගෙන හැම එකකම එක දවසක් කරලා තියෙනවා. හරිද? දැන් එතකොට පිරිසක් එනකොට එහෙම ආවහම එයාලා අවබෝධ කරගන්න අපහසු වෙනවා. මගේ ක්ලාසස් ආප කරපු දිනවල දැනගෙන නැද්ද අලුත් ක්ලාසස්? මම දැම්මා සර්. මගේ කියන්නේ මගේ මෙඳුවගේ පාටක් දාලා දැන් මෙඳුවගේ යාළුවෝත් ගොඩක් මේකට ජොයින් වෙලා තියෙනවා ස්කූල් වල.
ඒ කියන්නේ තව ඊට කලින් දැම්ම ආයේ නැත්තම් හරි ආයසරයක් බලලා ආයේ පුළුවන් කියලා දැම්ම මයි ස්කූල් දෙක වැඩ කරා ස්කූල් දෙකටම දාලා තියෙනවා ජොයින් වෙලත් ඇති ගොඩක් මේකෙදි මම කියන්නේ මේ බැච් එක නෙමෙයි මීට පස්සේ මම පටන් ගත්තා මේක බැච් 9 බැච් 11 එක පටන් ගත්තා 11 වෙනි කණ්ඩායම. ඒකනේ දැනුවත් තිබුණ නැද්ද? මා ෂෙයා කරා සර් ආයෙත් මේ ලින්ක් එකක් එහෙම දිනනවා නම් මම දැක්කේ නෑ සර් දාලා තියෙනවා තිබ්බොත් ඔව් ආයෙ ඒක කියන්න තමයි. ෂෙයා කරා සර්. ආ හරි. මම දැන් ආයෙ ඊළඟ තව මාස දෙකකින් පටන් ගන්නවා. හරි? මාස දෙකකින් පටන් ගන්නවා අලුත් බැචස් වලට. මාස දෙකක් කියන්නේ මාසෙකින් වගේ මම ඒ සම්බන්ධව හදනවා මේ වීඩියෝ එකක් දාලා පෝස්ට් එකක් හදනවා. හරිද? මම ඒ පෝස්ට් එක ඔයාලගේ හැම ගෲප් එකකටම දාන්නම්. එතකොට මේ ගෲප් එකටත් ඒවි අවබෝධයෙන් ඉඳලා ඒ පෝස්ට් එක ඒ දෙමාපියන්ට හරි ඒ ගෲප් එකකට හරි දාන්න. හරිනේ? එතකොට ඒ බලලා මේ පන්ති පිළිවෙත අවබෝධ අරගෙන එයාලා ගෲප් එකකට අපි ඇඩ් කරනවා. අපි අද හෙට ඉඳලා මේක කරනවා. ඒ වීඩියෝ එක හදුවට පස්සේ මම දාන්නම්. තව දවසකින් විතර වගේ දානවා. දැන් ඉඳලා ඇඩ් කරලා තියාගන්නවා ඊළඟ මාසයේ අපි පටන් ගන්න පන්ති වලට. හරි. හරි හරි thank you. ආ එතකොට ඒක තමයි කරන්නේ. එයාලට මුලින්දලම යන්න අපි සලස්සමු. මොකද මේ දැන් පටන් ගන්න දවසක් වගේ කරලා තියෙනවා. ලෙවල් 1 batch 11 foundation 1 foundation 2 grammar class ඔක්කොම පටන් ගත්තා අලුතින්. දැන් සතියක් ඉදි පටන් අරගෙන. ඒකට ඉතින් සම්බන්ධ වෙන්න බෑ. මොකද වැඩ ගොඩාක් තියෙනවා. paper එක කරන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ. ඒව recording කරන්න බැරි නිසා මුලින්ම යන්නේ තමයි හොඳ. තව මාසෙකින් විතර අපි පටන් ගන්නවා ඊළඟ batch වලට ඔක්කොටම. එතකොට එයාලට සම්බන්ධ වෙන්න ඉන්න දැම්ම groups වලට ගිහිල්ලා ඉන්න කියලා කියන්නේ. හරි? සර් අනේ සර් සිග්නල් කැඩි කැඩි යවුනේ මොකක්ද දානකෝ වීඩියෝ එක එකට පැහැදිලි වුණා මේ page number 59 59 වෙනි පිටුවේ මේ family members ලාගේ වීඩියෝ ක්ලිප් එක හා හරි හරි සර් මේ මේ කියන එක ශබ්දේ විතර හරි සර් හරි thank you sir හරි excuse me sir yes එල්ඩර් සිස්ටර්යි එල්ඩර් බ්‍රදර් කියන්නේ අයියායි අක්කයිද? ඔව්. එල්ඩර් කියන්නේ අක්කට. එල්ඩර් සිස්ටර්. එල්ඩර් බ්‍රදර් කියන්නේ අයියා. යංග බ්‍රදර් මල්ලි. යංග සිස්ටර් නම් යංග බ්‍රදර් මල්ලි. හා. Thank you sir. Okay. ඔව්. සර ඒ එල්ඩර් සිස්ටර් එල්ඩර් බ්‍රදර් වැඩිමහල් සහෝදරයා වැඩිමහල් සහෝදරයා කියලා දැම්මට කමන්නේ නැද්ද සර්? ආ මේ හන්නුගේ ඒකට දෙන උත්තරේ දැන් අපි දෙමාපියෝ මේ දරුවන්ට ඕක ටිකක් දුරයිනේ. අපි අම්මන්ටින් කියන්නේ නැහනේ අයියට වැඩිමහල් සහෝදරයා වැඩිමහල් සහෝදරිය. අපි එහෙම කියන්නේ නැති නිසා එල්ඩර් කියන්නේ වැඩිමහල් තමයි. අපි දරුවෝ දන්නේ අයියවයි අපිවයි නිසා එල්ල සිස්ටර් කියන්නේ අක්කා එල්ල සිස්ටර් කියන්නේ අයියා එහෙම වැඩිමහල් කියන එකයි ඔතන මුලට ගෙනාව මේක යංග බ්‍රදර් එවවද මොකද ඊ එල් මොකද නිතුෂි ගේ අම්මා ඒ ගැටලුව හරිනේ දේවි ඉදිරිය විසඳ ගත්තාම හරි නේද ඒක තියෙනවද මොකක් හරි ගැටලුව නෑ සර් මේ මන්ස ජොයින් කට්ටියට මේ ෂෙයා කරලා තිබ්බේ සම්බන්ධ වෙලා ඇති සර් ළමයි මම ඒ ස්කූල් දෙකේම ගෲප් වලට දැම්මා මගේ දුවත් මේ තුන වසරේ ඉතින් එයාගේ යාළුවෝ දැනට සර්ගේ ක්ලාස් එකේ ඉන්නවා යාළුවෝ කීප දෙනෙක් එයාලා ජොයින් වෙලා ඇති සර් මම ලින්ක් ෂෙයා කරා ආ එතකොට මේ අර ආයේ සම්බන්ධ වෙන්න බැරි වුණා ඉන්නවනะ එන්න කියලා අර මේ පෝස්ට් එක දාන්න මම දාන එක ඊට අනිද්දා මම දාන්න ගෲප් එකට ඔව් සර් දෙමාපියන් පොඩ්ඩක් අර මේ කැඩුනා කියලා කිව්වා මගේ ජොයින් වෙලා හිටපු අයට ඔය 5 වසර ශිෂ්‍යත් ඉඳලා මේ එයාලා ආයෙත් යුනාට සම්බන්ධ වෙන්න මේ මාස දෙකකින් දෙකට වගේ තුනෙන් තුනට වගේ ප්‍රෝග්‍රෑම්ස් මම අලුතෙන් පටන් ගන්න ඕම ඉස්සරහට කරගෙන යනවා හරි හරි thank you නෑ එහෙම කරන්න ඕනේ මේ පණිවිඩය යවන්න දිගටම දන්න කියන අයට පණිවිඩය යවලා අලුතෙන් අලුතෙන් ඉස්සරහට පටන් ගන්න පන්ති වලට එයාලට සම්බන්ධ වෙන්න හරි හොඳයි එහෙනම් yes කකුල ඇඟිලි වලට නෙමෙයිද feet කියන්නේ feet කියන්නේ පතුල කකුල ඇඟිලි වලට කියන්නේ toes
Thank you, sir. Feet කියන්නේ පතුල. පතුල. Feet. පතුල. පතුල්ල. Foot එකේ plural. Toes. T-O-E-S. Toes. කකුලියෙන්. Okay, sir. Thank you, sir. Welcome. හරි නේද මම කියන්නේ ගැටලු මොනවද කියලා නැහැ. හරි. හරි. එහෙනම් ඔකේ. එහෙනම් it is enough for today. I'm going to stop this class for hope to meet you at next week. එහෙනම් okay. Goodbye. God bless you. I want good night to all. Bye. I want sir.